நான் யூடியூப் சேனல் கூட சாதாரண பிரிகான மே யூடியூப்லாம் மைக்ரோசாஃப்ட் எக்ஸல் டூப்ளிகேட் එකක් කොහොමද හොයාගන්නේ සහ කොහොමද රිමූව් කරන්නේ කියලා. එතකොට මගේ තියෙන කප්කේප් කම්පැනි එකේ මගේ කස්ටමර්ස් ලාගේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. මේකේ ගොඩක් ඩීටේල්ස් ඩූප්ලිකේට් වෙලා තියෙනවා. මට පේනවා මේ නෝවා කියන එක්කෙනා කියමේ දෙකක් තුනක් විතර තියෙනවා මට පේන්නම. එතකොට ඒ වගේ ඩීටේල්ස් ඩූප්ලිකේට් වෙලා තියෙනවා. දැන් ගොඩක් දරට ඔන්ලයින් ජොබ් කරන අයට දන්නවා ඇති නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරගෙන ඉන්න කට්ටියට එන ෆයිල් එකේ ගොඩක් දරට තියෙනවා ඇති ඩූප්ලිකේට්ස්. එතකොට යාලට ඕනේ වෙනවා මේ ඩූප්ලිකේට්ස් ටික රිමූව් කරලා හරියටම යුනික් වැලියු ටික විතරක් අරගෙන වැඩ කරන්න වෙනවා. මේ තනි තනි යුනික් වැලියුස් හොයාගන්න ඩූප්ලිකේට් ඒවා අපිට තනි තනියෙන් ඩිලීට් කරගෙන ඉන්න එක අමාරුයි. ඒ කියන්නේ ඒකේ ඩීටේල් සාමාන්‍යයෙන් ගොඩක් 1000ක් 2000ක් විතර තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි බලමු කොහොමද මේකේ ඩූප්ලිකේට්ස් ටික රිමූව් කරගන්නේ කියලා. මුලින්ම අපි ඩූප්ලිකේට්ස් ටික හොයාගමු මේකේ තියෙන. එතකොට මම මේ කොලම් එක සිලෙක්ට් කරගන්නවා නිකන් මෙන්න මේ විදිහට. පල්ලෙහාට සිලෙක්ට් කරගන්න නැත්නම් ඔයාලට පුළුවන් නම් මේ ලොකු වැලියු එකක් තියෙනවා මෙතන මෙහෙම ක්ලික් කරපුවම පල්ලෙහාටම සිලෙක්ට් වෙනවා. පල්ලෙහාටම සිලෙක්ට් වෙච්චාම හෝම් වල තියෙනවා කන්ඩිෂනල් ෆෝමැටින් කියලා එකක්. ඒක කන්ඩිෂනල් ෆෝමැටින් වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ඩූප්ලිකේට් වැලියු කියලා. මෙන්න මේක ක්ලික් කරපුවාම ඔයාලට පේනවා දි මෙන්න මෙතන ඩූප්ලිකේට් කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඒක ඩූප්ලිකේට් ටික ඔක්කොම මෙතන පල්ලෙහාට තියෙන ඩූප්ලිකේට් වෙලා තියෙන ඔක්කොම ඔයාලට මේ කලර්ස් වෙලා පෙන්වනවා. ඔයාලට මෙතනින් ගිහිල්ලා යුනික් කියලා දුන්නොත් ඒක යුනික් වැලියු විතරක්. ඒ කියන්නේ එකපාරක් විතරක් තියෙන වැලියුස් ටික මෙන්න මේ විදිහට පෙන්වනවා. දැනට මට අවශ්‍ය වෙලා තියෙන ඩූප්ලිකේට් ටිකක්. ඒතර මම ඩූප්ලිකේට් කියන එක මෙතන සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මම මේක ඕකේ කරනවා. ඊකොර මගේ ඩූප්ලිකේට් තියෙන වැලියුස් ටික ඔක්කොම මෙන්න මේ විදිහට කලර්ස් විදිහට පෙන්වනවා. හරි. ඔයාලට බේසික් ඉඳලාම Excel ඉගෙන ගන්න ඕන නම් අපි ගාව තියෙනවා Excel කෝස් එකක් බේසික් ඉඳලා Microsoft Office කෝස් එකක්. ඒතර ඒ කෝස් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. එතනින් click කරලා බලන්න ඒ කෝස් එකත් ඔයාලට ගන්න පුළුවන්. සහ ඔයාලට ඇඩ්වාන්ස් විදියට Excel ඉගෙන ගන්න ඕන නම් අපේ channel එකෙන් මේ channel එක subscribe කරගන්න. ඒතකොට මට දැන් අවශ්‍ය වෙලා තියෙනවා කි මොකද මේකේ තියෙන duplicates ටික remove කරගන්න. ඒතකොට මම මේකේ duplicate ටික remove කරගන්නේ මෙන්න මෙහෙම. මගේ මේ table එක මම සම්පූර්ණයෙන් select කරගන්න. මේක අනිවාර්යයෙන් මේ විදිහට කලර් කරන්න ඕනේ කියලා නැහැ. හරි මම duplicate ටික කොහොමද හොයාගන්නේ කියන එක තමයි බැලුවේ. මම මේක undo කරනවා. ඒතකොට ඔයාලට පේනවා ඇති දැන් මම undo කරගත්තා. හරි undo කරගෙන මම මේ table එක select කරගන්න. සිලෙක්ට් කරගන්න දැන් මම යන්නේ ඩුප්ලිකේට් ටික රිමූව් කරගන්න යන්නේ. ඒක රිමූව් කරගන්නේ මෙන්න මෙතන data කියන තැනට යනවා. හො උඩ menu bar එකේ remove duplicate කියන තැනට යනවා. මේ විදිහට ගත්තාම කෝකේ තියෙන ඩුප්ලිකේට් එකද රිමූව් කරගන්න ඕනි කියලා අහනවා. එතකොට ඔයාලා බලන්න ඔයාලට මේ value province බෑ. province style බලපුවම CPWP මේ WP වල ගොඩක් තියෙනවා. එහෙම රිමූව් කරගන්න බෑ. අපි ඒ ඉඳ එකත් අයින් කරනවා. address උත් අපි අයින් කරනවා. address තියාගන්නත් පුළුවන් අපිට ඕන නම්. හරි එතකොට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් ඔය ඔයාලා data entry කරද්දී නම් address වලට සමහර විට remove කරගන්න වෙයි. හේතුව අවිලා නම් එකම නම තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි එකම address තියෙන දෙන්නෙක් ඉන්නව අඩුයිනේ. මේ විදිහට ඔයාලට find කරගන්න පුළුවන්. මම මෙතනින් ගිහලා name එකට දැනට අපි remove කරගන්න ඉන්නේ name එකට. duplicate වෙලා තියෙන name ටික ඔක්කොම මම අයින් කරන්න යන්නේ. ඒක මම මේක select කරලා okay කියලා දෙනවා. එතකොට මෙයා මට කියනවා 11 duplicate value found and remove. يعني 11ක් හොයලා 11ක් රිමූව් කරාලු සහ යුනික් වැලියුස් 53ක් තියෙනවලු කියන්නේ තනි තනි වැලියුස් 53ක් තියෙන මේ නෝවා කියන එක නේ එකක් ඉතුරු කරලා දෙනවා මම ඔරිජිනල් එක ඉතුරු කරලා දෙනවා මම මේක ඕකේ කරනවා දැන් මගේ මෙන්න මේ විදිහට ඩුප්ලිකේට් ටික රිමූව් කරලා ෆයිල් එක හම්බ වුණා ඔන්න ඔය විදිහට ඒතන ඔය විදිහට ආඩ පුළුවන් ඩුප්ලිකේට් ටික රිමූව් කරගන්න මේ වීඩියෝ වලට යූස්ෆුල් වෙලා ඇති කියලා මම හිතනවා එහෙනම් අපේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න සහ channel එක subscribe කරගන්න ඔයාලට ඉදිරියට Excel වල advanced videos බලා ගන්න පුළුවන්.